ඔන්න ඉතින් මං අද ඔයාලට අරගෙන ආවේ කහට කෝප්පයක් බොන්න හරි ඉක්මනින්ම හදාගන්න පුළුවන් රුලන් අලුව එකක්. ඉතින් මේක හදාගන්න එච්චර වෙලා යන්නේ නැහැ. පැණි උණු කරන්න ඕනෙත් නැහැ. හරි ඉක්මනින්ම හදාගන්න පුළුවන්. විනාඩි 10ක් වගේ පොඩි කාලෙකින් කොහොමද මේ අලුව එක හදාගන්නේ කියලා බලමු. ඉතින් වෙනද වගේම ආදරයෙන් මං ඔයාලව මගේ channel එකට පිළිගන්නවා. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මං ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා. බලමු මේ රසම රස අලුව එක හදාගන්නේ කොහොමද කියලා. මම සීනි කෝප්පයක් අරගත්තා. ඒ වගේම රුලන් කෝප්ප දෙකක් අරගන්නවා. ඊළඟට මේ සීනි ටික හොඳින් කුඩු කරගන්න ඕනි. මම බ්ලෙන්ඩරේට දාලා මේ ටික හොඳින් කුඩු කරගන්නවා. මෙන්න මේ වගේ හොඳටම කුඩු වෙලා තියෙන්න ඕනි කෑලි නැති වෙන්න. මම මෙතන අරගෙන තියෙනවා ඇස්ට්‍රා මේස හැඳි 4ක් විතර. ග්‍රෑම් වලින් ගත්තොත් ග්‍රෑම් 40ක් විතර වගේ. ඊළඟට රුලන් ටික හොඳින් බැඳගන්න ඕනි. පාට වෙනස් වෙන්නේ නැති වෙන්න විනාඩි 3ක් විතර වගේ බැඳගත්තාම හොඳටම ඇති. රුලන් ටික විනාඩි 3ක් විතර බැඳගත්තට පස්සේ මම මෙතන මාගරින් ටික එකතු කරගන්නවා. මාගරින් ටිකයි රුලන් ටිකයි ඔක්කොම හොඳින් කලවම් කරගන්න ඕනි. ඊට පස්සේ මං මේ ටික මෙහෙම මේ වගේ බෝල් එකකට දාගෙන මේකට සීනි ටික එකතු කරගන්නවා. ඉතින් මේක හරි ඉක්මනින්ම කරගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේ නැහැ. දැන් සීනි ටික ටික එකතු කරගන්න ඕනේ. සීනි ටික ටික එකතු කරලා මේ වගේ ටික කලවම් කරගන්න. මෙතනදී දැන් රුලන් ටික නම් ටිකක් රස්නේ වැඩියෙන් තියෙන්නේ. ඒක හින්දා ටිකක් නිවෙනකන් ඉඳලා තමයි කලවම් කරගන්න ඕනි. මං ඉතිරි සීනි ටිකත් මේ වගේ එකතු කරගන්නවා. අන්තිම සීනි ටිකත් මේ වගේ එකතු කරගන්නවා. ඊළඟට මම ලුණු තේ ඇඳි කාලක් විතර වගේ එකතු කරගන්නවා. දැන් ආපහු හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවෙදි මං අතින් තමයි කලවම් කරගන්නේ. දැන් රුලන් ටිකක් නිමිලා තියෙන නිසා අතින් කලවම් කරගන්න පුළුවන්. ඊළඟට මේකට වතුර එකතු කරගන්න ඕනේ. වතුර හරිම පොඩ්ඩයි එකතු කරගන්නේ. වතුර මේස හැඳි 4ක් විතර වගේ ඇති වෙයි. ඉතින් හරි පරිස්සමට වතුර එකතු කරගන්න ඕනේ. වතුර වැඩි වුණොත් එහෙමනම් ඉතින් හදාගන්න බැරි වෙනවා. ඒක නිසා හරි පරිස්සමට වතුර පොඩ පොඩ එකතු කරගන්න. මෙන්න මේ පදම වෙනකන් අපි වතුර දාලා කලවම් කරගන්න ඕනේ. මෙහෙම ගුලියක් හදලා ආපහු ඒ ගුලිය ලෙහෙලා යන විදියට. ඊළඟට මම මේකට ෆෘට් පීසස් ටිකක් එකතු කරගන්නවා. මේක අවශ්‍යම නෑ. ඔයාලට කජු එතකොට රට කජු ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. ඒ නැතත් මේ මුකුත් නැතුව උනත් හදාගන්න පුළුවන්. හරිම රසයි. ඊළඟට අපි මේක තුනී කරගන්න ඕනි. ඉතින් තුනී කරගන්න ඕනි මේ තැටියක් අරගෙන මං ඒකට මාගරින් ටිකක් ගා ගන්නවා.
හොඳින් මේකට මාගරින් ටිකක් හරි තෙල් ටිකක් හරි ගාගන්න. ඊට පස්සේ මේ වගේ අපි හදාගත්ත මිශ්‍රණය දාලා තුනී කරගන්න ඕනි. මේක හයිවේ කියලා අපිට බය වෙන්න ඕනේ නෑ. මොකද අපි පැණි උණු කරලා නෙවෙයිනි ගත්තේ. ඒක නිසා අපිට හැමින් මේක තුනී කරලා කෑලි කපා ගන්න පුළුවන්. ඉතින් හරි ඉක්මනට හදා ගන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි. මේ වගේ ලස්සනට තුනී කරගන්න. ඊළඟට මම මේ කපන්න ඕනි කෑලි ටික මාක් කරගත්තා. මාක් කරගෙන මෙහෙම කපන්න ඕනි. හරි පරිස්සමට කපා ගන්න ඕනි. කෑලි තද වෙලා තිබුණත් කැඩෙන්න බලනවා. ඒක නිසා හරි පරිස්සමෙන් කපා ගන්න ඕනි. ඔයාලට පුළුවන් මේක ෆ්‍රිජ් එකේ විනාඩි 10ක් විතර තියලා අරගෙනත් කපා ගන්න. ඉතින් හරි පරිස්සමට කපා ගන්න කෑලි කැඩෙන හින්දා. ඊළඟට මේ කුඩුන ටික ආපහු ටිකක් අතින් මෙහෙම මේ වගේ පොඩි කරලා මම මේකට වතුර තේ හැන්දක් විතර දාලා ආයෙත් අර විදිහටම අනලක් කෑලි කපා ගන්නවා. ඉතින් ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. මේ ටික අපත යන්නේ නැහැ. ඉතින් මේ බලන්න මං හදාගත්ත මේ රුලන් එක හරිම රසයි. ඒ වගේම හරි ඉක්මනට හදා ගන්න පුළුවන්. කැවිලි ජාති හදන්න දන්නේ නැති කෙනෙකුට වුණත් හරි ඉක්මනින් මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලාත් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ස්තුතියි ඔයාලට. තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.